ආදරණීය යාළුවෝ සියලු දෙනාට අන්නාද මම ඕගලන්ට කියලා දෙන්න යන්නේ රසම රස මුරුංගා කරි එකක් හදාගන්න විදිහ. ඉතින් මම මේක උයන්නේ කිරි රසට චූටි බබාලට උනත් කන්න පුළුවන් වෙන විදිහට ලොකු පොඩි හැමෝම ආස විදිහට තමයි අද මේක උයන්න කියලා දෙන්නේ. මේ තියෙන මුරුංගා සුද්ධ කරගෙන කපාගත්ත මුරුංගා. ඒකට තව මට ඕන වෙනවා උලුහාල් ස්වල්පයක්, කුරුඳු පොතු, අමු මිරිස් කරලා සහ රම්පෙ කරපිංච, ලුණු ස්වල්පයක්, ලුණු, කහ කොඩු, අමු තුන පහ සහ හොඳටම හොඳ මිටිකිරි වලින්ම ගන්න ඕනේ. හැබැයි මිටිකිරි මිලිලීටර් 500ක විතර ප්‍රමාණයක් ඕන වෙනවා. ඉතින් අපි බලමු දැන් මේක කොහොමද අපි රසම රස විදිහට හදාගන්නේ කියලා. ඔන්න දැන් කියලා දෙන්න හදන්නේ කොහොමද අපි මේක හදාගන්නේ කියලා. මුලින්ම මේ විදිහට වාජනයක් ඉබේ කියලා ඔන්න මම එකට අර කපාගත්ත මුරුංගා ටික දැම්මම ලිප පත්තු කරලා තියෙන්නේ. ඔන්න කී තියෙන ලිප එකටම මේ විදිහට සියලුම අමුද්‍රව්‍ය ටික ඔන්න මම දාගන්න. ලිප අඩු කරලා තියන්න. දාලා මුලින්ම මම මේකට අවශ්‍ය තරමට ලුණු එකතු කර ගන්නවා. පස්සේ මම මේකට කහ එකතු කරනවා. ඊළඟට මම අමු තුන පහ ස්වල්පයක් එකතු කරනවා. දැන් මම මේ මුංගා ටික පොඩ්ඩක් අඹ ගන්න ඕන නිසා මම මේකට වතුර ස්වල්පයක් එකතු කරනවා. පොඩ්ඩක් වතුර විදිහට එකතු කරන්න. ඔබලන් පේනවනේ ඇලිය පේන ගානට සුට්ටයි දාන්නේ. දාලා ලිප හොඳට වැඩි කරලා මම මේක හොඳට කලවම් කරනවා. දැන් අපි අර දාපු ජාති මිස් වෙන්න පොඩ්ඩක් මේ විදිහට කලවම් කරලා හොඳට මේක වහන හොඳට මේ වගේ සීල් වෙන්න වැහෙන භාජනයක තමයි අපි මේක හදන්න ඕනේ. හොඳට විනාඩි 5ක් විතර තම්බ ගන්න ඕනේ. මේ විදිහට විනාඩි 5ක් හෝ විනාඩි 10ක් ඇතුළත මේක තැම්බෙනවා. ලිප හොඳට වැඩි කරන්න නම් උඩින් විනාඩි 5ක් විතර තැම්බුණා නැති මොකද අපි මිටිකිරිත් දාලා මේක නැවත තැම්බෙනවනේ. ඒක නිසා විනාඩි 5ක් තම්බ ගන්න. ඔන්න විනාඩි කීපයක් මේ විදිහට භාජනය තියෙනවා තම්බ ගත්තට පස්සේ යටලා බලන්න. දැන් ඔයගලන්ට තේරෙනවනේ දැන් මේක මේ ටිකක් මේ හොඳට නිකන් අර මේ කෑලි කැඩෙන ගානට නිකන් තැම්බිලා වගේ තියෙන්නේ. බාගෙට විතර තැම්බුණා නම් ඇති මොකද අපි කිරිත් දාලා තව පොඩ්ඩක් මේක තම්බනවනේ. දැන් බලන්න වතුර හිඳිලා ගානට මේ ටික තැම්බිලා තියෙනවා. බෙරි වෙලත් නැහැ, කෑලි කැඩිලත් නැහැ. ගොඩක් කෑලි කැඩෙන්න මේවා කරන්න එපා. ලස්සනට අර බටේ වගේ මේ ටික තියෙන්න ඕනේ. ඔන්න දැන් මම මේකට අර සූදානම් කරගත්ත මිටි කිරි ටික එකතු කරන්නේ දැන් තමයි. එකතු කරලා නම් හැබැයි ආපහු ලිප වහන්නේ නැහැ. අපි හොඳටම ගින්දර වැඩි කරලා මේ විදිහට ව්‍යංජනේ හොඳින් උතුරනකම් මේ විදිහට ටිකක් වෙලා ඔහොම දැම්බෙන්න තියලා අපි මේක උතුරනකොට තමයි නැවත ඇඳ ගන්න ඕනේ. මොකද මේක කිරි කැටි ගැහෙන්න දෙන්න හොඳ නැහැ. කුමිටි කිරි නිසා ටක් ගාලා කිරි කැටි ගැහෙන්න බලනවා. වහන්නේ නැහැ පියනේ. පියරලා මේ විදිහට තම්බ ගන්නවා. අන්න මේ තමයි අද දවසේ මම ඔයගලන්ට කියලා දීපු රසම රස විදිහට හදාගත්ත මුරුංගා ව්‍යංජනේ. බලන්න ලස්සනට පාටට වගේ මේක හරිම කිරි රසයි. බලන්න මේ කිරි කැටි ගහලා මුකුත් නැතුව තියෙනවා. බලන්න මේ විදිහට ඔයගොල්ලෝ රසම රස මුරුංගා ව්‍යංජනයක් හදාගන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. තවත් මේ වගේම රස කෑමක් හදන විදිහ කියලා දෙන්න. නැවත හමු වෙනතුරු සුබ දවසක්.